ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල එක රටක් එක නීතියක් ගලබොඩ අතේ ඥානසාර හිමිට මහා බැංකු අධිපති ධුරයේ ශ්‍රේණිගත කිරීම අනුව ඉදිරියට කැබිනට් ඇමති විපක්ෂ නායක මහා බැංකු අධිපති සම්මතැනට කටුනායක PCR පරීක්ෂණාගාරය යලි විවෘතයි බූස්ටර් එන්නතට තොග ලබා ගැනීම ආරම්භයි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි චීන පොහොර වලට තෙවන පරීක්ෂණයක් අවශ්‍ය නැහැ මහාචාර්ය බුද්ධිමා ආරම්භයි කියයි ආණ්ඩුව හදන්නේ රටේ මිනිසුන්ගේ වකුගඩු විතරක් නෙවෙයි සරුවාංගෙම දිය කරන්න හිටපු කෘෂිකර්ම ඇමති P හැරිසන් කියයි ඇලහැර ගොවීන් ආරම්භ කළ අකණ්ඩ උපවාසයට අදට දින 4යි පොහොර දෙනතුරු උපවාසය නවත්වන්නේ නැහැ ප්‍රථමයෙන් දේශීය පුවත් එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා ලෙසපත් කර ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්වයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථාපිත කර තිබෙනවා සමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා වශයෙන් පත් කර ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඊට අමතරව මහාචාර්ය දයානන්ද බණ්ඩා මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ මහාචාර්ය සුමේද සිරිවර්ධන එන්.ජී. සුජීව පණ්ඩිතරත්න නීතිඥ ඉරේෂ් සෙනවිරත්න නීතිඥ සංජය මාරවේ එරන්ද නවරත්න පාණි වැවල මෞලවි මොහමඩ් කතිකාචාර්ය මොහමඩ් ඉන්තිකාබ් කලීල් රහුමාන් අසීස් නිසර්දීන් යන මහත්වරුන් එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සෙසු සමාජිකයින් ලෙස පත් කර තිබෙනවා ඒ අනුව එම කාර්යසාධක බලකායෙන් ශ්‍රී ලංකාව තුල එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම් පොතක් සකස් කිරීම අධිකරණ අමාත්‍යාංශයේ විසින් මේ වන විට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම් පොත හා සංශෝධනයන් අධ්‍යයනය කොට ඒවායේ යෝග්‍යතාවය සහ සුදුසු සංශෝධන වේ නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ යෝග්‍ය පරිදි අදාළ කෙටුම් පොතට ඇතුළත් කිරීම කාර්යසාධක බලකායට අයත් කාර්යයන්වනවා එමෙන්ම මෙම කාර්යසාධක බලකායේ ලේකම් ලෙස ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත් කර තිබෙනවා මහා බැංකුව අධිපති ධුරය කැබිනට් අවශ්‍ය මතවේ සම්පූර්ණ දක්වා උසස් කිරීමට වැඩි කටයුතු කර තිබෙනවා මෙරට රජයේ සංසුන් දෝරාවලියේ විසිවන ස්ථානයේ රජයේ නව තීරණයක් සමග එම ස්ථානය පස්වන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා අපේ රටේ රජයේ තනතුරු දුහරාවලියේ මහා බැංකු අධිපතිවරයා තනතුර මෙතෙක් පැවතුනේ 20 වන ස්ථානයේ. එහෙත් ලෝකේ වෙනත් රටවල මහා බැංකු අධිපති තනතුර කැබිනට් අමාත්‍යවරයෙකුගේ තන තබමින් වරප්‍රසාද සහ බලතල ලබා දී තිබෙනවා. මෙම තත්වය රටක ආර්ථික වර්ධනයටත් රටේ සංවර්ධනීය තීන්දුව తీරන ගැනීමටත් විශාල ගැටලුවක් වී තිබෙන බවට වත්මන් මහා බැංකු අධිපති අජිත් නිවට් කබ්‍රාල් මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු සිටියේදී දිගින් දිගටම හඬ නැගුවා. මහා බැංකු අධිපති දුහරේ බහර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීමේදී විශේෂයෙන්ම වත්මන් මහා බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මහා බැංකු අධිපති දුහරේ නම් වූ තනතුර කැබිනට් අමාත්‍යවරයෙකුගේ තන තැබිය යුතු බවටයි ජනාධිපතිවරයා එය ඉටු කිරීමට සහතික වූ බවද වත්මන් මහා බැංකු අධිපතිවරයා එදා ප්‍රකාශ කළා ඒ තුලින් බලාපොරොත්තු වන්නේ අවශ්‍ය මොහොතේ රටට ඉතා වැදගත් ආර්ථික තීන්දුව తీරන ගැනීම මිස තමන්ගේ පෞද්ගලික වාසිය නොවන බවද මහා බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා කෙසේ වෙතත් මහා බැංකු අධිපති දුහරේ නම් වූ තනතුර කැබිනට් අමාත්‍ය දුහරේ දක්වා ගෙන ඒම සම්බන්ධයෙන් විවිධ පාර්ශව චෝදනාද එල්ල කළා කෙසේ වෙතත් ඊයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විසින් රජයේ තනතුරු දුහරාවලියේ නව ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මෙතෙක් 20 වෙනි ස්ථානයේ තිබූ මහා බැංකු අධිපති දුහරය පස්වන ස්ථානයේ දක්වා ඉදිරියට ගෙන විත් තිබෙනවා. අපේ රටේ රජයේ තනතුරු දුහරාවලියේ ජනාධිපතිවරයා ප්‍රථම ස්ථානෙත් අග්‍රාමාත්‍යවරයා දෙවන ස්ථානෙත් කතානායකවරයා තෙවන ස්ථානෙත් අගවිනිසුරුවරයා සිව්වන ස්ථානෙත් තබා තිබෙනවා. රජයේ තනතුරු දුහරාවලිය තුල පස්වන ස්ථානයේ ලෙස සැලකෙන විපක්ෂ නායක දුහරය කැබිනට් අමාත්‍ය දුහර ෆීල්ඩ් මාෂල් දුහරයට හා සමතැනට මෙවන විට ඊයේ දින සිට මහා බැංකු අධිපති දුහරයද පත් කර තිබෙනවා. ඒ අනුව කැබිනට් අමාත්‍යවරයෙකුගේ සමතැන මින් ඉදිරියට මහා බැංකු අධිපතිවරයාටද හිමිවනවා.
चीन पोहर तुन्वन वतावटात परीक्षा किरीमाक अवश्य नति बव पेरादिनिय विश्वविद्यालय कृषि विद्यापीठे महाचार्य बुद्धि मारंबे महता पवसनवा मिरट जातिक शाक निरोधायन सेवाव मेम पोहरवल अहितकर शुद्र जीवीन सिटिन बव सनात कला ए अनुव एम तीरणय अभियोगयकट लक् किरीमट चीन पोहर समागम वलट अयितियक् नति बवयि महाचार्यवरया अवधारणय करन्ने चीनीन गेन्वन्न हदन पोहरवलिन वकुगडु पमनक् नोव रटीम मिनिसुन्गे सर्वांगेम दियकरण बव हिटपु कृषिकर्म एमति पी हैरिसन महता पवसनवा पोहर इल्ला अलहर गोविन आरंभ कल अखंड उपवासेट अदट दिन हतराय चीन सीट मेराट आनायन काबनिक पोहर सांपल वल अहितकर बैक्टीरिया अडंगुट सिदुकन्न परीक्षण वलिन देवरक्म तहवरुवी महामुये एमनेव हरवायवीमट तीरणय कला मेम पोहर संबंधेन तेवन पार्श्वयक यलि परीक्षाकन लेसट चीन पोहर समागम सह चीन थानापतिवरया सिदुकर इल्लीम मेराट रजय विसिन पिलिगेन तिबेनवा देवरक्म अहितकर बैक्टीरिया अडंगुट तहवरु मेम पोहर सांपल यलि तेवन वरटत परीक्षा किरीम अवश्य नोवन बवयि पेरादिनिय විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය බුද්ධි මාරබේ මහතා පවසන්නේ මේ චීන සමාගමේ පොහොර සාම්පල් දෙවතාවක් අපේ රට තුල ජාතික නිරෝධායන ශාක නිරෝධායන මධ්‍යස්ථානය තුලදී පරීක්ෂා කළා එය අපේ රටේ භාවිතයට නුසුදුසි කියන මතයට තීරණයට අපි එළඹිලා තියෙනවා මේ නැවත වතාවක් මේ සඳහා දරන උත්සාහය පිළිබඳ ගැටලුවක් පැන්නගිනවා මොකද දෙවතාවක් මෙවන් තත්ත්වයක් ඇති වෙලා තියෙද්දී තුන්වෙනි වතාවට යා යුත්තේ ඇයි කියන ගැටලුව ඔබට වගේම මට පැන්නගිනවා රටවල් 183ක් 184ක් පමණ කණ්ඩායමක් කාණ්ඩයක් එක්ක වෙලා තමයි මේ ශාක නිරෝධායන මධ්‍යස්ථාන අතර ජාලයක් प्रतिपल संबंध बलपैमकरण अवश्य रोग මේ වගේ විස අධික පොහොරක් ගෙනල්ලා මේ රටේ ගෝබිම් වලට දාලා වකුගඩුව විතරක් නෙමෙයි මුළු සර්වාංගෙම විනාශ වෙන පොහොරක් මේ කොම්පෝස්ට් එකක් තමයි මේ ගේන්න හදන්නේ. එතකොට වකුගඩුව දිය වුණා නම් වකුගඩුවට වකුගඩුවක් දාලවත් බේරගන්න තිබ්බ. හැබැයි සර්වාංගෙම ඉවරුනොත් අය මිනිසුන්ට ජීවත් වෙන්න අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. ඊයේ දින මෙම චීන පොහොර සමාගමට එරෙහිව තවත් වාරණ නියෝගයක් නිකුත් කෙරුණු අතර චීනයේ සිට මෙරටට කාබනික පොහොර සැපීමට එකඟ වූ ක්වන්ඩාඕ සිවික් බයෝටෙක් ගෲප් සමාගම විසින් සිය පොහොර තොගයේ ප්‍රතික්ෂේප अववादात्मक निवेदनयाकुत्कुना रासायनिक पोहर इल्ला अलहर गोविजन व्यापारे राज्य गोवि संविधान हतलिस एकक नियोजितीन आरंभकल अखंड उपवासयट अदट दिन हतरक कालयक गतवनवा ඔබලාගේ මොලය ඇනොක් සාක්ෂණය තුලින් පහළද ඉහළද තිබෙන්නේ කියා බැලිය යුතුයි මේ පොහොර ප්‍රශ්නය කොච්චර කිව්වත් ගොවියන්ට සහනයක් නොලබෙන බව පෙනී යනවා වහාම මේකට පිළිමක් යෙදෙන ලෙස සමස්ත ගොවි සංවිධානයේ දෙයට පවසා සිටිනවා මේකට කිසි පිළිතුරක් තව දින දෙකක් ඇතුළත අනිවාර්යයෙන් ලබා දෙන්න කියා අපි ඉල්ලා සිටිනවා මේවන් කටින් කියන කිප්ප අනේ ඉතින් අවතයි පළමුව කුසි දින්න වෙති පළමු බාලේ පෙරට යන්න एलपीटीए गोविजन सेवा कार्यालय विसिन सांप्रदायिक देशीय बित्तरवी वगा कीरीम सदहा पुरान कुंबुरु अस्वैद्धीम में दिनवल सिद्वेनवा मेम वेडपिलिवल अटते पुरान कुंबुरु अक्कर सीयक अस्वैद्धीमट नियमितातर काबनिक पोहर पमनक योदागानिमीन मेम वगाव सिदु कीरीमट अपेक्षिताई <स्थाथ>।
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපතිවරයා කැඳවා තිබූ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට ජනාධිපතිවරයා අද එක් වුණා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. We are taking steps to limit තිරසර නයිට්‍රජන් කලවණාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය මගින් වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප්‍රමාණය අඩකින් අඩු කරන්න ශ්‍රී ලංකාව උත්සාහ කරනවා. ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රතිපත්ති රාමුව තිරසර භාවයේ කෙරෙහි අවධානය යොමු කර ඇති බවට මම සහතික වෙනවා. මෙය බලපෑත්වීම සඳහා કૃතිම පොහොර අධික ලෙස භාවිතයේ සීමා කිරීමට ශ්‍රී ලංකාව පියවර අරගෙන තියෙනවා. එමකින් සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට වගේම නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කර ගන්නට හැකිවනු ඇති බවට මම විශ්වාස කරනවා. 2050 වන විට ශ්‍රී ලංකාවේ කාබන් ශුන්‍යතාවය සාක්ෂාත් කර ගැනීම ඉලක්කය වන අතර වසර 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම ඉලක්කය වනවා. මේ ඉලක්කයට ශ්‍රී ලංකාව ගමන් කරමින් ඉන්නවා. මෙම ප්‍රශංසනීය අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස අපගේ සංවර්ධන න්‍යාය පත්‍රයේ සඳහා තාක්ෂණික හුවමාරුව, කුසලතා වර්ධනය, ආයෝජන සහ මූල්‍ය ආධාර යන ශේෂ්ත්‍රයන්හි ශ්‍රී ලංකාවට ලබා දෙන අගය සතුටින් පිළිගන්නා බවත් මම කියන්න කැමතියි. ශ්‍රී ලංකා welcomes assistance through technology transfers, skills development, investment and financing support for our sustainable development agenda. කටුනායක PCR පරීක්ෂණාගාරය ආරම්භ කළේ ලංකාවේ විශාලතම ස්ථානයේ කියලයි. නමුත් ආරම්භ කරලා ටික දිනකින් වහලා දැම්මා. දැන් ආයෙත් ඊයේ සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. කොරෝනා මර්ධන එල්ලතේ තෙවන මාත්‍රාව සඳහා තොග ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. දැන් කොවිඩ් සම්පූර්ණ වාර්තාව. තාවකාලිකව වසා දමා තිබූ කටුනායක ගුවන්තොටුපළට අනුබද්ධිත PCR වෛද්‍ය රසායනාගාරය අද අලුයම යළි විවෘත කර තිබෙනවා. පූර්ණ එන්නත්කරණයට භාජනය වූ සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගත් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගීන් සඳහා මෙම රසායනාගාරය තුලින් PCR පරීක්ෂණ සිදු කරගත හැකි. ඊයේ දින මෙරටින් නව කොරෝනා ආසාදිතින් 556 දිනකු හඳුනාගත් බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 537201 දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල්වරයා තහවුරු කළ කොවිඩ් මරණ 14ක්ද ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13654ක් ලෙසයි. ලබන නොවැම්බර් පළමුවනදා සිට මෙරට පුරවැසියන්ට කොරෝනා මර්ධන එන්නත් තෙවන මාත්‍රාව ලබා දීම සඳහා වන සියලු කටයුතු සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය මාධ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ ප්‍රකාශ කළේ. කොවිඩ් මර්ධන එන්නත් තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත සඳහා තොග ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එන්නත මං හිතනවා මේ වන විට සමස්තයක් හැටියට ගත්තාම මේ රටේ ජනගහණයෙන් 60% නෝලා සම්පූර්ණ ආරක්ෂාව ලබාගෙන තියෙනවා. ඉදිරියේදී අපිට 70% දක්වා යන ඉලක්කය කිසිම ගැටලුවකින් තොරව මං හිතනවා අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවයි කියලා. දැන් මම එන්නත ලබා ගත්තත් මගේ වයස සහ අනිකුත් කාරණා සැලකිල්ලට ගත්තහම මේ රෝගයෙන් වැළකී සිටීම අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. එසේ නොවුනොත් අපි දන්නේ නැහැ අපිට මොන විදිහේ ඉදිරියේදී කොයි විදිහේ සංකූලතා එනවද කියලා. ඒක ප්‍රතිපත්තියක් හැටියට තුන්වන මාත්‍රාවක් ලබා දීමට අවශ්‍ය කරන තීරණය අරගෙන ඒ ප්‍රතිපත්තිය මත අවශ්‍ය කරන තොග ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ මොහොතේ සිද්ධ වෙනවා. ඒ තොග සහතික වුණු පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ ප්‍රමුඛතා ලැයිස්තු සහ කොයි ස්ථානවල කොයි ප්‍රදේශවල කවදා ආරම්භ කරනවාද ඒ පිළිබඳව අවශ්‍ය කරන මාර්ගෝපදේශ නිකුත් කරනවා ඇති. අපි ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තුවෙන් ඉමුයි කියලයි මේ මොහොතේ කියන්න තියෙන්නේ. මෙරට එන්නත් කරන ක්‍රියාවලිය යටතේ ඊයේ දින කොවිෂීල් එන්නතේ පළමු මාත්‍රාව කිසිවෙකුටත් ලබා දී නැහැ. එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව 548ක්. සයිනෝෆාම් පළමු මාත්‍රාව ඊයේ දිනේදී 4616 දෙනෙකු ලබාගෙන තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ඊයේගත් පිරිස 61551ක්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින ලබාගත් සංඛ්‍යාව 80990ක්. වයස වෘදු 16-19 අතර පාසල් ළමුන් එන්නත් කරන වැඩසටහන යටතේ අද දිනේත් ළමුන්ට එන්නත් කිරීමේ කටයුතු මෙලෙස සිදු කෙරුණා. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන්ට සහ එරට පුරවැසියන්ට විදෙස් ගතවීම සඳහා පනවා තිබූ සීමා ලබන පළමුවනදා සිට ඉවත් කර තිබෙනවා. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහායි විදෙස් ගමන් තහනම් කර තිබුණේ.
ඔස්ට්‍රේලියාවේ එන්නත්කරණය මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් වූ එරට පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට ලබන මස පළමුවනදා සිට විදේශගත වීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. මාස 18කටත් වැඩි කාලයක් විදේශ ගමන් තහනම ක්‍රියාත්මක වුණා. ඔස්ට්‍රේලියාව පැන වූ සංචාරක තහනම නිසා බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට ඉතා දිගු කලක් විදේශ රටවල රැඳී සිටීමට සිදු වුණා. ඔස්ට්‍රේලියාව යලි විවෘත කරන්නේ එන්නත් අනුපාතය ඉතා ඉහළ මට්ටමක පවතින නිසා බව අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබෙනවා. චන්ද හිමි නාමලේඛනයේ තොරතුරු ජංගම දුරකථන මගින් ලබාගත හැකි නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසමේදී පැවැත්වුණා. ඒ චන්ද හිමි නාමලේඛන ලියාපදිංචි කිරීමේදී අපි දැක්කේ තමයි මහ ජනතාවට වඩා සමීප පහසු වෙන්න ඕන. ඒ වගේම ඒ සඳහා කොහොමද නව තාක්ෂණ යොදාගන්නේ? පහුගිය කාලේ චන්ද හිමි නාමලේඛනයක පිටපතක් ගන්න ඕන වුණොත් යාපනයේ කෙනෙක් මෙහෙ කොළඹ ඉන්න ඕන නම් පිටපත ගන්න නම් එයා ආපහු යාපනයට යන්න ඕන. නැත්තම් මෙහෙ කෙනෙක් නුවර ඉන්න ඕන නම් එයා පිටපතක් අවශ්‍ය වුණොත් ඒක ගන්න කොළඹ එන්න ඕන. දැන් මේක දැන් වෙනස් කරලා. ඒ අනුව අපේ මැතිවරණ ඕනම කාර්යාලයකින් යාපනයේ එක්කෙනෙකුට කොළඹෙන් එයාගේ පිටපත ගන්න පුළුවන්. කොළඹ එක්කෙනෙකුට මහනුවරින් තමන්ගේ පිටපත ගන්න පුළුවන්. මේ විදිහට යම් ප්‍රමාණයකට පහසු කරලා. දැන් අපි තවත් උත්සාහ කරන මේක තවත් පුළුල් කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් හෝ ඊටතර පුළුල්ව මේක ලබා දීමේ ක්‍රමවේදය කොහොමද තාක්ෂණෙත් එක්ක තොරතුරු වල ආරක්ෂාව හා ඒක තියෙන නිවැරදිතාවය වෙනස් නොවන විදියට ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණෙත් එක්ක. තව කාරණයක් තමයි යම්කිසි කෙනෙකුට තමන්ගේ ඡන්ද හිමියේ නාමලේඛනයේ පිටපතක් ගන්න ඕන නම් ඒක තමන්ගේ ජංගම දුරකථනය මගින් පිටපත ගන්න පුළුවන්. අරගෙන එතකොට අදාළ පාදශිලේකම් කාර්යාලයේද අධ්‍යාපන කාර්යාලයේද ඔවුන් මගින් ඒක සහතික කේත කරලා තියෙන්නේ. එතකොට ඒක තහවුරුවක් ලබා ගන්න පුළුවන්. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව අද අවසන් කෙරුණා. මෙම නඩුව අවසන් කෙරුණේ මෙම දෙදෙනාට එරෙහිව ත්‍රිපුද්ගල මහා අධිකරණයේ නඩුව ක්‍රියාත්මක වන නිසායි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැර ඇති බවට චෝදනා එල්ලව සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහතුරුන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අද අවසන් කෙරුණා. මෙම පැමිණිල්ල අද කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ සංජය ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා ඇති බවයි. ඒ අනුව ඔවුන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහතුරුන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළා. මධ්‍යහනුපාත විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.